එක් පුද්ගලයෙක් ලක්ෂ 52කට ආසන්න ප්‍රමාණයක ණයවරක් හිස මත තබාගෙන හෙට උපදින්න දරුවා පවා මේ ණයවරින් තලල චප්ප කරලා දාලා හමාලයි මේ රට පාලනය කරපු මේ රට අවුරුදු 71ක් පුරා පාලනය කරපු පවුල් දෙක තුනක මේ මිනිස්සු ඒ වුන් අපට අත් කරලා දුන්න ඒ ආර්ථික තත්ත්වය තුල තමයි අද අපට අපේ රටේ අම්මලා පිටරටවල ගෘහ සේවයට යවන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ දරු පවුල් නඩත්තු කරන්න. ඒ වුන් අපට අත් කරලා දුන්න ඒ ආර්ථිකයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද අපේ ගමේ අම්මලා ශුද්ධ මූල්‍ය සමාගම් වලට ණය වෙලා 180කට ආසන්න පිරිසක් සිය දිවි හානි කරගෙන තියෙන්නේ. ඒ වුන් අවුරුදු 70ක පුරා අපිට ගොඩනගලා දුන්න මේ ආර්ථිකයේ ප්‍රතිඵල. ඒ වගේම තමයි ඔබ දන්නවා මේ රටේ ප්‍රවාහන සේවය එදා තිබුණ තැනින් අද කොතැනද ඇවිල්ලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා ස්ට්‍රයික් එකක් වුණාම මිනිසුන්ට ගමන් බිමන් වල අපහසුතා ආවහම යම් යම් ප්‍රශ්න පැන නැගුණත් හැබැයි දෛනිකව ගමන් කරන කෝච්චි වල බස් වල වහලි සෙනගෙන අපි දැකලා නැහැ. අද අපේ රටේ ප්‍රවාහන එතෙන්ද ඇවිල්ලා තියෙනවා. අද බස් වල ෆුට්බෝඩ් කඩාගෙන වැටලා ළමයි මැරෙනවා. පාසල් යන ළමයි මේ දිරච්ච ෆුට්බෝඩ් වල එලිලා යන්න ගිහිල්ලා ළමයි ඒවා කඩාගෙන වැටලා මැරෙනවා. අපේ රටේ ප්‍රවාහන එතෙන්ද ගෙනත් තියෙන මේ පාලකයෝ. ඒ වගේම තමයි මේ රටේ සෞඛ්‍ය තත්ත්වය. ඔබ දන්නවා වසංගතයක් ආවහම ලෙඩ්ඩු හතර පහ දෙනා එක ඇදේ නිදි කරවනවා. ලෙඩ්ඩු ඇදන් යට නිදි කරවනවා. සමහර රෝහල් තියෙනවා හදිස්සියකට පෑන්ඩෝල් පෙත්තක්වත් ගන්න නැති රෝහල්. හෘද රෝගය හදිච්ච හෘද රෝගියෝ පෝලිං වල ඉන්නවා. තමන්ගේ ඔපරේෂන් එක කරගන්න බැරුව ටික දවසක් යද්දී තමන්ට අපොයින්ට්මන්ට් එක හම්බෙන්නේ නැතුව තමන්ගේ ඔපරේෂන් එක කරගන්න බැරුව පෝලිමේදී මැරෙනවා. එම සෞඛ්‍ය තත්ත්වයක් අද අපට උණු කරලා දීලා තියෙනවා මේ අවුරුදු රට අවුරුදු 71ක් තිස්සේ පාලනය කරපු ඒ පිරිස. කවදාවත් හිතන්න එපා මේ රටේ පාලනය කරපු ඒ පිරිසට මේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න උවමනාවක් තිබුණා කියලා. ඔවුන්නේ අවුරුදු 70ක පුරාවටම ඒ පෞල් දෙක තුනේ දේශපාලන අත්පත් කරගත්ත ඒ ප්‍රතිලාභ තමයි ඔවුන්ගේ ධනය තමයි මේ රටේ ජනතාවගේ ප්‍රශ්න කියලා කියන්නේ. ඔවුන්ගේ දේශපාලන පැවැත්මක් තියෙන මේ රටේ මිනිස්සුගේ ප්‍රශ්න වලින් තාක්කල් පමණයි. හොඳට මතක තියාගන්න ඔබේ නිවසට වාහනයක් නැති වෙන තාක්කල් ඔවුන්ට පුළුවන් ඡන්දේ කාලේට තහඩු කෑල්ලක් දීලා ඔබේ ඡන්දේ ඉල්ලන්න. ඔබගේ නිවසේ බිත්ති හතර නැති වෙන තාක්කල් ඔවුන්ට පුළුවන් ඡන්දේ කාලේට සිමෙන්ති කොට්ට හතරක් දීලා මට ඡන්ද දීපන් කියලා කියන්න. ඔබේ නිවසේ වැසිකිළියක් නැති වෙන තාක්කල් ඔවුන් කරන්නේ ඔබට වැසිකිළි පෝච්චියක් දීලා මට ඡන්ද දෙන්න කියලා කියන එක. ඒ තරමට ඔවුන් මේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න ඔවුන්ගේ ධනය බවට පත් කරගෙන තියෙනවා. ඔවුන් කැමති විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ හැමදාම පාරේ ඉන්නවනේ. ඔවුන් කැමති හැමදාම විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඇවිල්ලා කඳුළු ගෑස් කනවට, වතුර පාරවල් කනවට, පාරවල් වල බැරියර් කඩනවට. ඇයි? එතකොට ඔවුන්ට පුළුවන් ලංකාවේ රාජ්‍ය අධ්‍යාපනය පෞද්ගලික අංශ වලට විකුණන්න. ඔවුන්ට අවශ්‍යයි මේ රටේ ජනතාවට ලංකා විශ්වවිද්‍යාල පපද්දේ එපා කරවන්න. ඒකයි ඔවුන් විශ්වවිද්‍යාල ශිෂ්‍යන් පාරේ තියන්නේ හැමදාම. ඔවුන් අකමැති නැහැ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ පාරට බහිනවා. කිසිම විදියකින් මෙරට ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ඔවුන් අවුරුදු 71ක් පුරා එකතු කරගත්ත ධනය තමයි මෙරට මිනිසුන්ගේ ප්‍රශ්න කියලා කියන්නේ. ඒ වගේම දන්නවා මෙරට වතු කරේ ඉන්න ජනතාව අද රුපියල් 1000ක් දෙන්න කියලා දවසකට තමන්ගේ වැටුප විදියට අවුවේ වැස්සේ අවුවට තෙමෙමින් වැස්සට කරවෙමින් තමන්ගේ දහඩිය මුගුරු හෙලමින් තමන් වැය කරන ශ්‍රමයට සාධාරණ වටිනාකමක් දෙන්න කියලා ඒ වතු කරේ ජනතාව ඉල්ලද්දි ඒ රුපියල් 1000 නොදී ඉන්නේ ඇයි? බැරිකමකට නෙවෙයි, දෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න තියෙන තාක්කල් ඔවුන්ගේ ඡන්දපදනම කේවල් කරන්න ඔවුන්ගේ නායකින්ට පුළුවන්කම ලැබෙනවා. ඒ සුළුතර ජන කොටස් වල ඒ නායකින් උත්සාහ කරන්නේ ඔවුන්ගේ ඡන්දපදනමයි ප්‍රශ්නත් එක්ක එකතු කරලා තියාගන්න. කවදාවත් විසඳන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ප්‍රදේශයේ අපි දන්නවා අවුරුදු 30ක යුද්ධයක් තිබුණු රටක වැඩිපුරම ඒ හමුදාවේ සොල්දාදුවන් විදිහට සේවයට ගිය මේ වගේ පළාත්වල හිටපු තරුණ පිරිස් අපේ සහෝදරයින් ඊමෙට දවසක ඔබ දකින්න ඇති
pita kudu station එක ඉස්සරහට ඇවිල්ලා ඒ අතපය අහිමි වුණා අතපය අහිමි වුණා ඒ සොල්දාදුවන් තමන්ගේ අයිතිය නිල්ලුවා තමන්ගේ විශ්‍රාම වැට බිල්ලුවා තමන්ගේ වැට බිල්ලුවා ඒ ප්‍රශ්නේ මෙච්චර කාල දිග්ගස්සලා තියාගත්තේ ඇයි විසඳන්න බැරි නිසා නෙවෙයි ඡන්දයක් ආපු වෙලාවට ඒ ප්‍රශ්නේ එළියට දාන්න ඕන නිසා ඒ අපේ සහෝදරවරු අතපය නැති උනේ අවුරු අනුන්ගේ යුද්ධයකට බිලි වෙලා අපි පටන් ගත්ත යුද්ධයක් නෙවෙයි මේක ඔවුන්ගේ යුද්ධයකට බිලි වෙලා ඔවුන්ගේ යුද්ධයකට බෙල්ල තියන්න ගිහිල්ලා අතපය නැති කරගත්ත අපේ සහෝදරයින් පාරට බැහැලා අද තමන්ගේ විශ්‍රාම වැටුප ලබා දෙන්න කියලා තමන්ගේ වැටුප වැඩි කරන්න කියලා ඉල්ලා සිටිද්දී ඒ නොදී සිටියේ මෙතෙක් කල් ඒවා ඒ අයිතිවාසිකම් නොදී ඔවුන් එසේ තබාගෙන සිටියේ අමක් විදියට පාවිච්චි කරන්න ඕනේ හින්දා අපි කනගාටු වෙන්න ඕන අපි කොයිතරම් අශිෂ්ට ජාතියක්ද කියන එක ගැන එවන් ආබාධ සොල්දාදුවන් ඒ වගේ දෙයක් කරන්න තරම් අපි ලැජ්ජ වෙන්න ඕන විශේෂ වරප්‍රසාද් හිමියුතු ජනතාවක් ඒ වගේම ඔබ දන්නවා මේ රටේ ආර්ථිකයට උන් මොකද කරේ කියලා මේ රටේ මේ රට කිසිම විදියක නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ නැති තනි ක්‍රම පිටරටින් ගෙන්න දේවල් මත යැපෙන්න පුරුදු වෙච්ච ජනතාවක් බවට අපි පත් කරලා තියෙනවා ඒ ජනතාව පරිභෝජනය කරන හාල් ඇටේ ඉඳන් පරිප්පු ඇටේ ඉඳන් සීනි කිලෝ එකේ ඉඳන් කිරිපිටි පැකට් එකේ ඉඳන් බදු ගහලා එසේ තිබියදී කිසිම විදියකින් ජනතාවගේ ප්‍රශ්න වලට උත්තරයක් හොයාගන්න බැරි වෙච්ච පාලකීය පිරිසක් අවුරුදු 71ක් පුරා මේ රට පාලනය කරා අපේ රටේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 65610යි. ඔබ දන්නවා අපට වර්ග කිලෝමීටර 150කට අධික සාගර කලාපයක් තියෙනවා. අපට ඒ තරම් විශාල සාගරයක් හිමි වෙලා තියෙනවා. හැබැයි තාමත් ලංකාවේ පරිභෝජනය කරන මාළු වලින් 35%ක් ගන්නන්නේ පිටරටින්. ඉතින් මොකද මේ අපට උරුම කරලා දෙන ආර්ථිකය මොකද? බලන්න සංවර්ධන ලංකාව කරපු සංවර්ධන ව්‍යාපෘති පහුගිය කාලේ උමාවේ ව්‍යාපෘතිය ඔබ දන්නවා කිසිම විදියකින් පරිසරය ගැන කිසිම සැලකිල්ලක් නැතුව ඒ ඊපෙට දවසක වුණ ඉතාලම ආඩම්බරේ මුදන් වැඩුවා ඒ ව්‍යාපෘතිය උන අවසන් කරා කියලා හැබැයි කී දෙනෙක්ගේ ජීවිත කී දෙනෙක්ගේ ජීවන මාර්ග අහුරමින් දුන්නේ ව්‍යාපෘති අවසන් කරේ සම්පූර්ණ මේ භූමිය විනාශ කරා ව්‍යාපෘති වලින් කඩක් සංවර්ධනය අවශ්‍යයි තාක්ෂණයේ එක ඉස්සරහට යන්න ඕන ප්‍රශ්න විසඳන්න ඕන හැබැයි ඒවා වෙන්න ඕන විධිමත් වැඩපිළිවෙලක් අනුව ඊපෙරදා රටේ ජනාධිපතිවරයා ඔහුගේ ශ්‍රී මුඛයෙන්ම කියනවා ඔහු විවෘත කරමින් ඉන්නේ නැහැ නෙළුම් කුණෙන් බිලියන දෙක සල්ලි අතුරුදන් වෙලා කියලා එතකොට ලංකාව මෙතෙක්ක ලබාගත් ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ලබාගත් ට්‍රිලියන 11ක් වගේ මුදලකින් අපසල් තියෙන වත්කම් තියෙන 1.5ක් වගේ ප්‍රමාණයක් කියලා. ඒතුරු ප්‍රමාණය මොකක්ද උනේ? ලංකාව වරුදු 71ක් තිස්සේ පාලනය කරලා තියෙන්නේ සල්ලි අතුරුදන් කරන මැජික් කාරයෝ ටිකක්. සල්ලි අතුරුදන් කරන මැජික් කාරයෝ ටික අපිට රවා දීලා බලාගෙන ඉඳලා තියෙනවා වරුදු 71ක් තිස්සේ. අපි තවදුරටත් සූදානම් නැහැ. ඒ අදම දේශපාලනයට, ඒ නරුම දේශපාලනයට මේ රට බාර දෙන්න. ඒ සඳහා වූ විකල්පය අද අපි ගොඩනගමින් ඉන්නවා. ඒ වෙන කිසිවක් නෙවෙයි ජාතික ජන බලවේගය. ජාතික ජන බලවේගයේ මගින් ඉදිරිපත් කරන ලබන අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කර අපි රැගෙන යනවා ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා මෙරට ජනතාව මේ සියලු දේවල් දැනගෙන තවදුරටත් මං හිතන්නේ නිහඬව ඉඳී කියලා ඒ වගේම අම්මේ තාත්තේ ඔබට විශ්වාසයක් තියෙනවද ඔබගේ දුව පුතා ඔබගේ දරුවා මේ සමාජයට මුදා හරින්න පුළුවන් කියලා ඒ තරම් හොඳ සංස්කෘතියක් වුණා අපට ගොඩනගලා දීලා තියෙනවා කියලා විශ්වාස කරනවා කල්පනා කරලා බලන්න 2010 සිට 2015 දක්වා කාර්යය තුල පොලිස් ළමහ කාන්තා කාර්යාංශයෙන් වාර්තා කරලා තියෙනවා කාන්තාවන් 55000කට වැඩි ප්‍රමාණයක් අතවරයට ලක් වෙලා තියෙනවා කියලා මේ අවුරුදු 5ක ඇතුළත මේ අවුරුදු 5ක කාලය තුල ලංකාවේ කාන්තාවෝ 55000ක් අතවරයට ලක් වෙලා තියෙනවා මේක තමයි උන් අපට කොට නගලා දෙන සංස්කෘතිය ශිෂ්ටත්වය ඒ අතරින් වයස අවුරුදු 16ට අඩු ළමයි 6000ක් ඉන්නවා. කොයිතරම් අනාරක්ෂිත සමාජයකට ඔබගේ දරුවා ඔබ අද මුදා හරින්නේ.
මේ අවුරුදු 70ක පුරා මේ රට පාලනය කර මිනිසු අපිට ගොඩනගලා දෙන ශිෂ්ටත්වය ඒක අපිට ගොඩනගලා දෙන සංස්කෘතිය ඒක මුළු සමාජ දේහයම ගරා වැඩිලා ගන්න දෙයක් නැතුව බිමටම සමතල වෙලා තියෙන වෙලාවක තවදුරටත් හුස්ම ගන්න විතරක් ඉඩක් ඉතුරු වෙලා තියෙනවා අපිට අපි පිටියට මෙහෙත්තු කරලා ඉවරයි මෙතනින් එහාට ඉඳ තිබ්බොත් එහෙම ඔබට කවදාවත් නැගිටින්න සිද්ධ වෙන්නේ නැහැ මතක තියාගන්න මෙරට ජනතාවට කියන විශ්වාසයෙන් යුතුව මේ වෙලාවේ ඔබ මේ නිවැරදි දිශාවට අරන් යන්න පුළුවන් යාත්‍රාව ඇවිල්ලා තියෙනවා ඒ සඳහා වූ මාලිමාව අපි සතුව තියෙනවා ඒ යාත්‍රාව නිවැරදි දිශාවට රැගෙන යන්න පුළුවන් මාලිමාව අපි සතුව තියෙනවා ඒ සඳහා වූ මේ රට නිවැරදි දිශාවට අරන් යන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් අපි සතුව තියෙනවා එවැනි වැඩපිළිවෙලකට නායකත්වය දෙන්න පුළුවන් විදිහේ පිරිසක් අපිත් එක්ක ඉන්නවා ඒ පිරිසගේ අනුදැනුම ඇතුව ඒ පිරිසගේ මෙහෙයීම ඇතුව දැක්මක් ඇතුව වැඩ කරන්න පුළුවන් ඒ පිරිසට සහ ඒ වැඩපිළිවෙලට නායකත්වය දෙන්න පුළුවන් අපේක්ෂකෙක් අද අපිට ඉන්නවා වෙන කවුරුත් නෙවෙයි අනුරු කුමාර දිසානායක සහෝදරයා එවනම් එළඹෙන ජනාධිපතිවරණ ඉතාම තීරණාත්මක මොහොතක් මතක තියාගන්න පොඩි විහිළු කතාවක් කියන්න ගම් වතුරේ ගහගෙන ගිය මිනිස්සෙක් දෙවියන්ගෙන් උදව් ඉල්ලුවා දෙවියන් වහන්සේට කිව්වා මට මොකක් හරි උදව්වක් කරන්න කරුණාකරලා මාව ගිල්ල මැරෙන්න යන්න කියලා ටිකක් වෙලා යද්දි දෙවියන් වහන්සේ ඇපිය වෙලා දෙවියන් වහන්සේ ප්‍රාදුර්භූත වෙලා දෙවියන් වහන්සේ කිව්වා ඔව් මං තමුසෙට උදව්වක් කරන්න තමුසෙ ජීවිතේ මම බේර ගන්නම් කියලා එකපාරටම නැති වෙලා ගියා අතුරුදන් වුණා ටිකක් වෙලා යද්දි ජීවිත ආරක්ෂක බෝට්ටුවක් ආවා ජීවිතාරක්ෂක බෝට්ටුවක් කියලා කිව්වා නගිනවා ගිල්ල මැරෙන්න යන්නේ නගිනවා මේක දාගෙන යන්නම් කියලා එතකොට මේ මිනිස්සයා කිව්වා නෑ දැන් ටිකකට කලින් දෙවියන් වහන්සේ ආවා ඇවිල්ලා කිව්වා උන්වහන්සේ මට උදව්වට කවුරු හරි වුණා කියලා කිව්වා මර බෝට්ටුව ගියා ටික වෙලාවකින් ආයසරයක් මහු දෙවියන් වහන්සේට කන්නලව් කරන්න පටන් ගත්තා ඔබ වහන්සේ මට උදව් වෙනවා කියලා කිව්වා තාම කිසිම උදව්වක් මට ලැබුණේ නෑ නේ කියලා ඔබ වහන්සේ මගේ උදව්වට එනවා නේද කියලා දෙවියන් වහන්සේ ප්‍රාදුර්භූත වුණා. ඒක තමයි මිනු මන්ද ටිකකට කලින් බෝට්ටුවක් කිව්වේ. ඒක නැගලා යන්න තිබ්බනේ කියලා හිතුවා. මෙතනින් එහාට බෝට්ටු වෙන්නේ නැහැ. මේ අන්තිම බෝට්ටුව. මේ බෝට්ටුවේ ගොඩ වුණොත් අපි ගොඩයයි. එහෙම නැත්නම් රටක් විදියට අපිට ගිල්ල මැරෙන්න වෙනවා. ඔය සමරම ජය වේවා.